1908 ඉඳන් 72 දක්වා කාලය ඇතුළත මිනිසුන් 24 දෙනෙක් හඳ බලා ගියා. ඒ අතරින් 12 දෙනෙක් සඳමතු පිට ඇවිදින්න සමත් වුණා. හැබැයි වසර 50ක් පුරාවට අපි අතීතයේ හඳට ගිය මිනිස්සු ගැනමනේ කතා කරන්නේ. ඔන්න ඒක දැන් වෙනස් වෙන්න යන්නේ. මොකද ලබන අවුරුද්දේ. ඒ කියන්නේ 2023 දී හඳට යන ගගනගාමින් කණ්ඩායම පෙරේද රාත්‍රියේදී NASA ආයතනයේ නිවේදනය කළා. ඉතින් කවුද මේ වාසනාවන්තයින් 4 දෙනා? 3 2 1 We have left off. පසුගිය වසරේ නොවැම්බර් 16 වෙනිදා ආරම්භ කරපු ආටිමිස් 1 මෙහෙයුමේදී SLS රොකට්ටුවකින් දියත් කරපු ගගනගාමීන් නොමැති ඔරායන් යානය සඳ වටා ගමන් කරලා ආපහු ආවේ දවස් 25 හමාරක මෙහෙයුමක් අවසන් කරමින්. මේ මෙහෙයුමේදී SLS රොකට්ටුව සහ ඔරායන් යානය ඇතුළුව සියලුම පද්ධති ගගනගාමීන් සඳ බලා යැවීමට සුදුසුයි කියලා තීරණය කළා. ඉතින් ලබන වසරේ දියත් කරන ආටිමිස් 2 මෙහෙයුමේදී මෙන්න මේ ගගනගාමීන් 4 දෙනා සඳ බලා යනවා. ක්‍රිස්ටිනා කුක් ඉපදෙන්නේ 1979 ජනවාරි 29 වෙනිදා ඇමරිකාවේ මිචිගන් ජනපදයේ ග්‍රෑන්ඩ්ස් රැපිඩ්ස් ප්‍රදේශයේ. භෞතික විද්‍යාව සහ විදුලි ඉංජිනේරු වේදයේ පිළිබඳ උපාධි දෙකක් ගන්න ක්‍රිස්ටිනා පසුකාලීනව විදුලි ඉංජිනේරු වේදයේම මාස්ටර් උපාධියකුත් ගන්නවා. පස්සේ ඇය NASA ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ විදුලි ඉංජිනේරුවෙක් විදියට සේවය කරනවා. ඊට පස්සේ ඇන්ටාක්ටිකාවේ සහ ආක්ටික් ප්‍රදේශවල පරීක්ෂණ කණ්ඩායම්වල සාමාජිකාවක් විදියට වසර 3 හමාරක් වැඩ කරනවා. මේ සේරම ඉවර වෙලා ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විවහාරික භෞතික විද්‍යාගාරයේ ඉංජිනේරුවෙක් විදියට සේවය කරන ඇය ජූනෝ සහ වැන් ඇලන් ප්‍රෝබ් යානාවල උපකරණ සාදන්නත් දායක වෙනවා. ඉතින් ඔය කාලයේ වෙද්දි ඇය NASA ආයතනයේ ගගනගාමියෙක් වෙන්න අයදුම් කරන්න අවශ්‍ය මූලික කාරණා සියල්ලම සම්පූර්ණ කරලා අවසන්. ඒ කියන්නේ ඇය කොහොමත් ඇමරිකන් ජාතිකයෙක්. ඒ වගේම විද්‍යා හෝ ඉංජිනේරු විෂයක මාස්ටර් උපාධියකුත් තියෙනවා. ඊට පස්සේ වසර දෙකක් උපාධියට අදාළ ශාස්ත්‍රයක රැකියාවක නිරත වෙලා තියෙනවා. ඉතින් ඇය අයදුම් කරනවා. NASA ගගනගාමීන් තේරීමට ලැබුණු අයදුම් පත්‍ර 6300කට වැඩි ප්‍රමාණයකින් 2013 වසරේදී තෝරාගත්ත ගගනගාමීන් 8 දෙනා අතරට ඇය ඇතුළත් වෙනවා. මේ NASA ආයතනයේ 21 වෙනි ගගනගාමීන් කණ්ඩායම. ඉතින් ගගනගාමී පුහුණුව අවසන් කරපු ක්‍රිස්ටිනා 2019 වසරේ මාර්තු 14 වෙනිදා සෝයුස් MS-12 යානයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළ බලා ගමන් කරනවා. නැවතුම්පළේ කාර්ය මණ්ඩලයේ සේවය කරන අතර ඔක්තෝබර් 18 වෙනිදා තවත් කාන්තා ගගනගාමියෙක් වෙන ජෙසිකා මේයර් සමගින් ඉතිහාසයේ පළමුවරට කාන්තාවන් පමණක් සහභාගී වූ අභ්‍යවකාශ ඇවිදීම සිදු කළා. ක්‍රිස්ටිනා නැවතුම්පළේ හිටපු කාලය තුළ අභ්‍යවකාශ ඇවිදීම් 6ක් සම්පූර්ණ කරනවා. අවසානයේ 2020 පෙබරවාරි 6 වෙනිදා පෘථිවියට එන්නේ දවස් 328ක් අභ්‍යවකාශයේ ඉඳලා. ඒත් එක්කම ඇය තනි මෙහෙයුමකදී අභ්‍යවකාශයේ වැඩිම කාලයක් සිටි කාන්තාව බවට පත් වෙනවා. තවමත් වයස අවුරුදු 44ක් වෙන ක්‍රිස්ටිනා ආටිමිස් 2 මෙහෙයුමට හොඳින් ගැලපෙනව නේද? ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය ඒ කියන්නේ NASA ආයතනය සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය අතර තියෙන ගිවිසුමකට අනුව ආටිමිස් 2 මෙහෙයුමට කැනේඩියානු ජාතිකයෙකුත් එකතු වෙනවා. ඒ පුද්ගලයා තමයි ජෙරමි හැන්සන්. 1976 ජනවාරි 27 වෙනිදා කැනඩාවේ ඔන්ටේරියෝ පළාතේ ලන්ඩන් ප්‍රදේශයේ තමයි ඔහු ඉපදෙන්නේ. හමුදාවට බැඳෙන ජෙරමි F-16 ගුවන් යානා නියමුවෙක් වෙනවා. ඔහු මේ වෙද්දි කර්නල් නිලේ දරන නිලධාරියෙක්. ඒ වගේම අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ උපාධියකුත් භෞතික විද්‍යාව පිළිබඳ මාස්ටර් උපාධියකුත් තියෙන ඔහු සාගර පතුලේ තියෙන ඇක්වේරියස් රීෆ් බේස් විද්‍යාගාරයේ සේවය කරලා තියෙනවා. 2009 දී කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය තෝරාගත් ගගනගාමීන් 2 දෙනා අතරට ඇතුළත් වෙන මොහු තවමත් අභ්‍යවකාශයට ගිහින් නැහැ. ඔහුගේ පළමු මෙහෙයුම වෙන්නේ ලබන වසරේ තියෙන ආටිමිස් 2. මේ මෙහෙයුමේ නියමුවා විදියට එකතු වෙන්නේ NASA ගගනගාමී වික්ටර් ග්ලොවර්. 1976 අප්‍රේල් 30 වෙනිදා ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පොමොනා ප්‍රදේශයේ ඉපදෙන වික්ටර් ඉංජිනේරු වේදයේ පිළිබඳ උපාධියක් අරගෙන එක්සත් ජනපද නාවික හමුදාවට බැඳෙනවා. F-18 ගුවන් යානා නියමුවෙක් වන මොහු පසුව මාස්ටර් උපාධි 3ක්ම ලබා ගන්නේ කැප්ටන් නිලයට උසස් වෙන අතරතුර. ඊට පස්සේ වික්ටර් NASA ආයතනයේ ගගනගාමියෙක් විදිහට අයදුම් කරනවා. 2013 දී ඔහුව ක්‍රිස්ටිනාත් එක්ක 21 වෙනි NASA ගගනගාමීන් කණ්ඩායමට තේරීපත් වෙනවා. 2020 නොවැම්බර් 15 වෙනිදා දියත් කරන ක්‍රූ ඩ්‍රැගන් රෙසිලියන්ස් යානයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට යන වික්ටර් නැවතුම්පළේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් විදියට දීර්ඝ කාලයක් රැඳී සිටිය පළවෙනි ඇමරිකානු අප්‍රිකානු පුද්ගලයා බවට පත් වෙනවා. මාස 6ක් පමණ නැවතුම්පළේ සිටින කාලය තුළද අභ්‍යවකාශ ඇවිදීම් 4ක් කරන්නත් වික්ටර්ට හැකි වෙනවා. ඉතින් ඔරායන් යානයේ මිනිසුන් යන පළමු මෙහෙයුමේ යානයේ නියමුවා වෙන්නේ වික්ටර්. ඉතින් අන්තිමට ආටිමිස් 2 මෙහෙයුමේ අනදෙන නිලධාරියා විදිහට තේරීපත් උනේ රීඩ් වයිස්මන්.
1975 නොවැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ මේරිලන්ඩ් ජනපදයේ බැල්ටිමෝර් ප්‍රදේශයේ ඉපදෙන රීඩ් පරිගණක සහ පද්ධති ඉංජිනේරු වේදේ පිළිබඳ උපාධියක් සහ පද්ධති ඉංජිනේරු වේදේ පිළිබඳ මාස්ටර් උපාධියක් තියෙනවා. නාවික හමුදාවේ කැප්ටන් නිලයක් දරන රීඩ් F-14, F-18 සහ F-35 ප්‍රහාරක ගුවන් යානා නියමියෙක් විදියට සේවය කරලා තියෙනවා. වික්ටර් සහ ක්‍රිස්ටිනා තීරණ වටේට කලින් පාර. ඒ කියන්නේ 2009 දී තෝරාගත්ත නාසා ආයතනයේ 20 වෙනි ගලනගාමින් කණ්ඩායමට තමයි රීඩ් තේරීපත් උනේ. 2014 මැයි 28 වෙනිදා සෝයුස් TMA-13M යානෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට ගිය රීඩ් මාස 6ක සේවා කාලය තුළ අභ්‍යවකාශ ඇවිදීම් දෙකක් සම්පූර්ණ කළා. ඊට පස්සේ 2020 ඉඳන් 2022 දක්වා නාසා ආයතනයේ ගගනගාමින්ගේ ප්‍රධානියා විදිහට සේවය කරපු ඔහු නැවතත් ක්‍රියාකාරී ගගනගාමියෙක් බවට පත් වෙනවා. ඉතින් දැන් ඔහු තමයි ආටමිස් 2 මෙහෙයුමේ අනදින නිලධාරියා වෙන්නේ. ලබන වසර අවසානයේ පෘථිවියෙන් පිටත් වෙන මේ ගගනගාමීන් සිව් දෙනා තමයි දශක 5කට පස්සේ පහළ පෘථිවි කක්ෂයෙන් එපිටට සහ සඳාසලට යන පළමු පිරිස වෙන්නේ. ඒ නිසා මවුන් සඳේ ගුරුත්වාකර්ෂණ බල ප්‍රදේශයට ඇතුළු වෙන 25 වෙනි 26 වෙනි 27 වෙනි සහ 28 වෙනි මිනිසුන් බවට පත් වෙනවා. කවුද කලින් 24 දෙනා? මේ ඉන්නේ ඒගොල්ලෝ. හඳට ගියේ ඇපලෝ ගගනගාමීන්. ඉතින් ඇපොලෝ ගගනගාමීන් සියලුම දෙනා ඇමරිකානු ජාතික පිරිමින් වූ නිසා ක්‍රිස්ටිනා සඳාසලට යන පළමු කාන්තාව වෙනවා. ඒ වගේම ජෙරමි සඳාසලට යන පළමු කැනේඩියානු ජාතිකයා සහ ඇමරිකාවේ නවන පළමු පුද්ගලයාත් වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මම හැම වෙලාවෙම කියන්නේ සඳාසලට යනවා කියලා මිසක් සඳේ කක්ෂයට ඇතුළු වෙනවා කියලා නෙමෙයි. ඒ මොකද ආටමිස් 2 මෙහෙයුමේදී ඔරායන් යානය සඳ වටා එලිප්සාකාර හෝ වෘත්තාකාර කක්ෂයකට ඇතුළු වෙන්නේ නැහැ. මෙහෙමයි ටෙක්නිකලි මේක සඳ වටා කක්ෂයක තමයි යන්නේ. නමුත් මේක බහුවලයක හැඩය තින කක්ෂයක්. මොකද වියෝග ප්‍රවේගයකට වඩා වැඩි වේගයකින් යන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් කක්ෂගත වෙනවා කියලා කියන්නේ වෘත්තාකාර හෝ එලිප්සාකාර කක්ෂයකට ඇතුළු වෙන එකට. ඉතින් ආටමිස් 2 එහෙම කක්ෂයකට ඇතුළු වෙන්නේ නැහැ. මේ මෙහෙයුමේදී වෙන්නේ SLS රොකට්ටුවේ දෙවන අදියර වෙන ICPS අදියරෙන් ගගනගාමීන් ඉන්න ඔරායන් යානය පෘථිවියේ වටා එලිප්සාකාර කක්ෂයකට ඇතුළු කරනවා. මේකෙන් හඳට යන්න බෑ. ඊට පස්සේ ගගනගාමීන් යානයේ පද්ධති පරීක්ෂා කරලා අවසන් වුණාට පස්සේ යානයේ තියෙන ප්‍රධාන රොකට් එන්ජිම ක්‍රියාත්මක කරලා හඳට යන්න අවශ්‍ය ප්‍රවේගය ලබා ගන්නවා. ඒ කියන්නේ එලිප්සාකාර කක්ෂයේ ඉහළම තැන සඳට ආසන්න වෙන විදිහට ඔසවනවා. මේ ගමන් පතේ ෆ්‍රී රිටර්න් ට්‍රැජෙක්ටරි එකක්. ඒ කියන්නේ යානය සඳට ආසන්න වෙලා සඳේ ගුරුත්වාකර්ෂණ බල ප්‍රදේශයට ඇතුල් වෙලා සඳට පිටුපසින් ගමන් කරනවා. ඊට පස්සේ සඳේ ගුරුත්වාකර්ෂණය නිසා යානයේ ගමන් මාර්ගය ආපහු පෘථිවිය දෙසට යොමු වෙනවා. මේ විදිහට වෙන්න තමයි ආරම්භක ගමන් මාර්ගය ගණනය කරලා තියෙන්නේ. ඉතින් යානය බහුවලයක කක්ෂයකින් සඳේ පිටුපසින් ගමන් කරලා ආපහු පෘථිවිය දෙසටම එනවා. යානයේ රොකට් එන්ජිම ක්‍රියා නොකළාට ප්‍රශ්නයක් නැහැ. ඒකයි ෆ්‍රී රිටර්න් ට්‍රැජෙක්ටරි කියලා හඳුන්වන්නේ. නිකන්ම ආපහු එනවා. ඉතින් මේ ආටමිස් 2 මෙහෙයුමෙන් පසුව තමයි ආටමිස් 3 මෙහෙයුමේදී ගගනගාමීන් සඳට ගොඩ බහින්නේ. එතනින් පස්සේ දිගටම හඳට ගොඩ බහින මෙහෙයුම් කරන්න නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ සඳහා සඳට ගොඩ බහින යානය නිපදවන්න කොන්ත්‍රාත්තුවක් දිනාගත්ත සමාගමට වැඩ තියෙනවා. ඒ කියන්නේ SpaceX සමාගමේ ලූනා ස්ටාර්ෂිප් යානය හදලා ඉවර කරන්න වෙනවා. ආටමිස් 3 මෙහෙයුමට කලින් ලූනා ස්ටාර්ෂිප් යානය ගගනගාමීන් නොමැතිව හඳට ගොඩ බහලා පරීක්ෂණ මෙහෙයුමක් කරන්න තියෙනවා. ඊට පස්සේ තමයි ගගනගාමීන් ගමන් කරන ආටමිස් 3 මෙහෙයුම සිදු කරන්නේ. ලූනා ස්ටාර්ෂිප් යානය සංවර්ධනයට කලගත වෙද්දී ආටමිස් 3 මෙහෙයුමත් කල් යනවා. ඒක නෙමෙයි ස්ටාර්ෂිප් එකේ පළමු අභ්‍යවකාශ මෙහෙයුම අප්‍රේල් 10 වෙනිදා තියන්න යනවලු. ගිහින් එන්නම්.